රසිකාටෝ නිර්මාණයන් සාමාන්‍යයෙන් අපි අර්ශනී උදා දක්වන්නේ වැඩි කොටස අපිට උදා දක්වන්න ලැබෙන්නේ දේශපාලන කාටුන් එයින් වෙනස් වුණු කාටුනයක් අද තිබෙනවා MDV රත්නගේ මෙන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා කොල්ලට මෙහෙම කියනවා ඉතින් අනේ ඔයා කැමති නම් මම කැමති නම් අපි බඳිමුකෝ මෙන්න කොල්ලගේ උත්තරේ මගේ නෝනා කැමති වෙයිද දන්නේ නැහැ හුඟක් දිනකට මේ ප්‍රශ්නේ එනවා ඇති එම්ඩීගේ සමාජ උපහාසය අඤ්ඤනගේ ජෝන් බාස් කාටුනේටයි යොමු වන්නේ ශිෂ්‍යත්වයේ ෆේල් වුණු අය අද ඉහළම තැන්වල ඉන්නවා ජෝන් බාස් එහෙම කියනකොට මගෝඩිස්මා කියනවා ඒකනේ බලපං දැන් මම ලියපු හැම විභාගෙම ෆේල්නේ ඒ නිසා තමයි එතුමා ඇමතිවරයෙක් වෙලා ඉන්නේ ජෝන් බාස්ගේ උපහාසය මරිසිපාල කාටුනේ තෝරා ගන්නවා ඕනෑම හදිසි තත්වයකට මුහුණ දීමට රජය සූදානම්ලු අපිත් දැන් සූදානම් වෙන්නේ පෑය 10 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඇතිවන හදිසි ආපදා තත්වයට හර්ෂණී මේ 10 වෙනිදා කියන්නේ හෙට රාත්‍රී ඇතිවිය හැකි හදිසි ආපදා තත්වය මොකද්ද? ඉන්ධන මිල වැඩිවීම නේද? ඔව් ඉන්ධන මිල වැඩිවීමයි. එම්ඩී විරත්නගේ මාර්ශපාල උපහාසය. දැන් මේ ඉන්ධන මිල වැඩිවීම ගැන සූත්‍රේ කාගෙන්ද අහන්නේ? දැරිම තැන අපේ Facebook යනවා සක්‍ර දෙවියන් හමුවන්නට. දෙවියන් වහන්සේ 10 වෙනිදා ළඟින්දා ශ්‍රී ලංකාවේ පුරවල් ටිකක් ඇවිල්ලා ඉන්නවා තෙල් මිල ඉහළයිද කියලා දැනගන්න. ඕක මගෙන් අහලා වැඩක් නැහැ. ඒ සූත්‍රකාරයන්ගෙන්ම අහගන්න කියනවා. ඔව්. හෙට තෙල් මිල වැඩි වෙයිද නැද්ද කියලා සක්‍ර දෙවියෝවත් දන්නේ නැහැ. ඒක දන්නේ සූත්‍රකාරයෝ විතරයි. පංකජ රුවින්දගේ සරදම් උපහාසය. අපි බයේ ඉන්නේ සර් 10 වෙනිදා වෙනකොට මිල සූත්‍රය එන හින්දා. එතකොට ඇමතිතුමා කියනවා අපිත් බයේ ඉන්නේ මිනිස්සු කියන ඒවා අහගෙන ඉන්නත් එපෑය. ඔව් මිල සූත්‍රය ආවම ඇමතිවරුන්ගේ නෙමේ මිනිසුන්ට ඇමතිවරුන්ගේ අම්මලත් මතක් වෙනවා. ඉතින් ඒව අහගෙන ඉන්නේ කොහොමද කියලයි ඇමතිතුමා අහන්නේ. දැන් මේ දවස්වල හර්ෂණී හොඳටම වැස්ස. දන්වතුරු තත්වයක් ඇති වෙන්නටත් ඉඩ තියෙනවයි කියලා සමහරු කියනවා. එතකොට ඒතුමා කියනවා මේ වගේ ගංවතුරක් මෙන්න ඕන උඹලටත් අපේ සුජීගේ අගේ තේරෙන්න. කවුද මේ සුජී? ඒ කිවි සර්? ඇයි බං නම ගහපු ඔව් කේල් ගෙඩි වල නම ගහපු සුජීගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමයි. අඩුමසෙන් සුජීව සේනසිංහ කියලා ලෝකු ස්ටිකර් එකක් එක්ක කෙහෙල් ගෙඩියක් හරි ලැබෙනවනේ. ඒ තමයි පුරසාරං කාටුනේ. මේ හිරකරුවා අත් දෙක මාංචු දාලා තියෙන හිරකරුවා මේ ගඟ පැත්තට යනකොටම පොලිස් කාර්යය අල්ල ගන්න හදනවා. නෑ නෑ සර් මට බඩේ අමාරුවක් නෑ කියලා හිරකරුවා කියනවා. මොකද බඩේ අමාරුවක් කැද්දිලා ගඟ පැත්තට ගියොත් ඉතින් සිද්ධ වෙන්නේ කවුද කියලා මුළු මොකක්ද කියලා මුළු රටම දන්නවා. ජනරාණී කාටුනේ රාණී ඔබ දේවාල ගානේ ගියානේ දරුවා ශිෂ්‍යත්වේ පාස්ද? ෆේල්. ඒ වුණාට දෙයියන්ගේ දෙයියන්ට කියලා ලොකු ඉස්කෝලේකට දාගන්නවා. ඒ මොන දෙයියොද බං? ඇයි සර්ව බලධාරී දේශපාලු දෙයියෝ? ඔව් අනිත් ඇට බැරුණාට දෙවියන්ට බැරුණාට සර්වබලධාරී මන්ත්‍රීතුමාට ඇමතිතුමාට කියලා දරුවෝ දාගන්න පුළුවන් ඉස්කෝලෙට. කාටුනේ අද පුවත්පතේ කාටුනේ චේ ගුවේරා අනුස්මරණ දිනය අදට යෙදී තිබෙනවා. ඔහු ඝාතනයට ලක් වී අවුරුදු 59ක්. දැන් එදා චේ වෙනුවෙන් කෑගස්සපු වීරයෝ පපුවේ චේ ටී-ෂර්ට් එක තමයි උන් ඇඳගෙන ඉන්නේ. අද උන්ගේ බඩවල් ටිකක් මහත් වෙලා ටයර් දාලා ඒ තර විදියටම චේ වෙනුවෙන් කෑ ගහනවා. අද
අවන්ත කාටිගල් ආටිගලන්දින කාටුනියයි මේ පුටා ගන්නේ. භාරකාර ආණ්ඩුව කොයි විදියට හැදෙයිද මේ පිළිබඳ ලස්සන ගීතයක් අද 30 හේවා 20 ඉදිරිපත් කරනවා. මේ භාරකාර ආණ්ඩුව හදන්න යන එක්කෙනෙක් තමයි හිටපු ජනපති. ඔහු කියනවා අර සින්දුව, ඔබ එක මුල්ලක හිටියා මම තව මුල්ලක හිටියා. එකතු වෙන්න යන්නේ ඒ මුළු දෙකේ ඉන්න දෙන්න. අනිත් මුල්ලේ ඉන්න ජනාධිපතිවරයා මෛත්‍රීට තියෙනවා ඒ සින්දුවට උත්තරයක්. නෙත් හතරක් පහස ලබා මා මේ මුල්ලේ හිටියා. එම් ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමාට වගේ නෙමෙයි, ජනාධිපති මෛත්‍රීට ඇස් දෙකක් විතරක් නෙමෙයි ඇස් හතරක් පහර දෙනවා. ඒ රනිල්ගේ ඇස් දෙකයි මහින්දගේ ඇස් දෙකයි බලමු අපි. අද මං හිතන්නේ අද හෝ හෙට තීරණය කරાવી ජනාධිපති මෛත්‍රී මේ ඇස්වලින් ලස්සන ඇස් දෙක මොකද්ද කියලා තෝරගනීවි. ඒ තමයි අද 30 හේවා 20 ගේ හිනා වැස්ස. ඇස් සීෂෙල්ස් බලා ගියා. සර්ව මහින්ද බැසිල් හමු වුණා කියන්නේ ඇත්තද? මේ යනකොට අපේ සුවාරිස් ප්‍රශ්නයක් අහනවා. එස්පීගේ ගෙදරදී මෛත්‍රී බැසිලුයි මහින්දයි හමු වුණ කතාව ඇත්තද? මෙන්න ජනාධිපතිවරයාගේ උත්තරේ. කොහොම කතාවක් මාත් පත්තරෙන් දැක්කව. එතුමා හැම දෙයක්ම දකින්නේ පත්තරෙන්. ඉතින් එතුමා මහින්ද හමු වෙච්ච කතාවත් පත්තරෙන් දැක ගන්න ඇති. තලංගම ජයසිංහගේ පලාමල්ල. දැන් ජනාධිපතිවරයා සීෂෙල්ස් ගියාම අගමැතිතුමාට ටෙලිෆෝන් කෝල් එකක් හම්බ වෙනවා. මොනවා? සීෂෙල්ස් ගියාද? එතකොට රට අරාජිකනේ. අරයා පැනලා රට අල්ල ගනීද කියලයි රනිල් අහන්නේ. එතකොට උත්තරයක් ලැබෙනවා. බය වෙන්න එපා. එයාට ජනාධිපති වෙන්න බෑනේ, අගමැති වෙන්න විතරයි පුළුවන්. ඔව්, ඇත්තටම මේ ටෙලිෆෝන් කෝල් එක දෙන්නේ රනිල් විසින් අගමැති රනිල් ජනපතිට. සීෂෙල්ස් ඇවිල්ලා කතා කරනවා. සීෂෙල්ස් ඇවිල්ලා කතා කරලා කතා කරාම කියනවා, නෑ නෑ බය වෙන්න දෙයක් නෑ, අරයට රට අල්ල ගන්න බෑ. එයාට ලැබෙන්නේ අගමැති වෙන්න විතරයිනේ එයාට පුළුවන්. දැන් එහෙම කෙනෙක් අගමැති වුණාම ජනාධිපතිවරයා කොයි වගේ කෙනෙක් වෙයිද? මොකද්ද බම් මේ? ඒතුමා අහනවා. අනාගත ජනාධිපතිතුමා. මොනවා? ඇයි දැක්කේ නැද්ද මේක? මීළඟ ජනාධිපතිට විදායක බලතල නෑ. ඒ නිසා ජනාධිපතිවරයා පඹයෙක් බව සිරා වුණත් දන්නවා. දවසේ වැඩසටහන අවසන් කරන්නට අපි තෝරගන්නේ හර්ෂණී කුණු ප්‍රශ්නය. කොළඹ කුණු දවස් දෙකක් තිස්සේ ගෙන යන්නට බෑ කිව්වා. රෝසි සල්ලි ගෙව්වේ නැති නිසා ගොඩ සංස්ථාවට. එතකොට ඒ පිළිබඳ තමයි අද කවිය. ඕකයි තත්ත්වය. කවි දෙක තුනක්ම තිබුණා. හර්ෂණී මා එක කවියයි තෝරාගන්නේ, අනුරාධ ලියන කවිය. රටටම දැනෙන්නට නිලවැසි කිලිය තැනූ රෝසිගේ අලුත් ගැටලුව දැන් කොළඹ කුණු. විසඳුම් නොමැත ඇය වැයුවට මිහිරි තනු පුරපතිතුමිය ගිල්ලන්නෙත් පුදුම ලනු. Thank you.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.